වගකීම භාරගතීතු අය වගකීම අතෑරලා පලා යද්දි පොහොට්ටුව පක්ෂයේ මන්ත්‍රීවරු තමයි මේ රට ස්ථාවර කරන්න අවශ්‍ය කරන සම්පූර්ණ සහාය පාර්ලිමේන්තුවේ ලබා දුන්නේ ඔව්. ඒ වගේම මේ අමාත්‍ය මණ්ඩලයේ ඇත්ත වශයෙන්ම අලුත් තරුණ ඒ ඇමතිවරු ඉතාම දක්ෂ විදියට ඔවුන්ගේ හැකියාව කුසලතාවේ නිපුණතාවය අපි දැක්කා. මේ රට දේශපාලන වශයෙන් ආර්ථිකමය වශයෙන් ස්ථාවර වීමේදී නායකත්වයේ දුන්නු බව ඇත්ත. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකට අවශ්‍ය කරන සම්පූර්ණ ශක්තිය ලබා දුන්නේ පොහොට්ටුව පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම. මහජන විරෝධතා මැද, නින්දා අපහාස මැද තමයි ඔවුන් මේ දෙක කරේ. හැබැයි දැන් ඊළඟ මොහොතේ මොකද්ද කරන්නේ කියලා. එතකොට මේ ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පක්ෂය ගනු ලබන තීරණය මත තමයි ඇත්ත වශයෙන්ම රටේ අනාගතයක් තීරණය. දැන් ඔවුන් බොහෝ විට පක්ෂයේ දිහා බලනවා ඇති. පක්ෂ රාමුවෙන් ඔබ බලන්න ඕන කියලා තමයි අපි කියන්නේ. පක්ෂ රාමුවෙන් ඔබට බලන්න කියන එක තමයි ජනාධිපතිතුමා දිගට කියන්නේ. එතුමත් මේ තමන්ගේ පක්ෂ රාමුවෙන් ඔබට ගිහිල්ලානේ. නිර්පාක්ෂික අපේක්ෂකයෙක් වෙලා තියෙනවාද? ඒ නිසා එළඹෙන සඳුදා මං හිතනවා ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලකයන් දෙන්න තමයි දැනට මහින්ද රාජපක්ෂ මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත්. සමහර ඔය ළමා ලපටින් ඉන්නවා. ඒ අය කලබල ඇති කරනවා. ඔය අයට පේන්නේ කැලේ පේන්නේ නැහැ. ඒ අයට පේන්නේ ගස් විතරයි. ඒ කට්ටිය බලන්නේ මේ ළඟ. ඒ නිසා මම හිතනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා දූරදර්ශීව මේ වෙලාවේදී ගත යුතු දේශපාලන තීන්දුව ගනී කියලා. මොකද මේ රටේ ඇතිවෙච්ච අර්බුද රැසක් සියසින් දැකපු සහ ඒ අර්බුද වලට මුහුණ දීපු, ඒවා කළමනාකරණය කරපු, ඒ අභියෝග ජයගනිපු නායකයෝ දෙන්නෙක් නෙමෙයි ඉන්නේ. ඒක නිසා මේ දෙන්න මේ වෙලාවේදී නිවර්දි තීරණයක් ගනී කියලා. එතන විපක්ෂයේ තියෙන්නේ පොදු සාධකයක්. අනුර කුමාර සහෝදරයා සහ සජි ප්‍රේමදාස මහත්මයාන දෙන්නම කතා කරමින් ඉන්නේ හොරු ගැන. හොරු කියන ප්‍රවාදය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? 2015 තමයි වැඩිම ජනවරමක් ලැබුණේ මේ දූෂණය පිටු දකින. මමත් දූෂණ විරෝධී පෙරමුණේ ඒ වෙලාවේ විශාල ෆයිල් ප්‍රමාණයක් අරගෙන ගියා. හැබැයි අල්ලස්සා දූෂණ කොමිසමට ගිච්චට එතන ඉතාම අකාර්යක්ෂමයි. ඒ නිසාම මේ ඔක්කොම එකතු වෙලා තමයි ඔය දූෂණ මර්ධන ලේකම් කාර්යාලය හැදුවේ. ඉතින් ඒ දූෂණ මර්ධන ලේකම් කාර්යාලයට මමත් ඊට පස්සේ ෆයිල් ගිහිලා බාර දුන්නා. දැන් මම පුදුම වෙනවා ඒ ෆයිල් තියෙන්නේ මේ මෙතන පළවත්තේ ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලය. ඊට පස්සේ මම රාජ්‍ය ආයතනයකට දීපු ෆයිල්. ෆයිල් ටික. ඉතින් මෙතන මට තියෙන සැකේ දැන් මේ ෆයිල් පෙන්න පෙරලා පෙරලා ඉඳලා හරියන්නේ නැහැ. ඇයි මේ ෆයිල් මෙතෙන්ට ගියේ? මේ ෆයිල් ඕන නම් අවභාවිත කරන්න පුළුවන් නේ දීපු. චෝදනා තියෙනවා මේ ෆයිල් පාවිච්චි කරලා සමහර පෞද්ගලික සමාගම් ආයතන ව්‍යාපාරික ආයතන බ්ලැක්මේල් කරනවා කියලා. ඒ අයගෙන් කප්පම් ගන්නවා කියලා. හරි? එහෙම චෝදනාවක් තියෙනවා. දැන් දකුණු ආසියාවේ තියෙන ඉහළම දියුණුම දූෂණ විරෝධී පනත ගෙනල්ලා තියෙන මාධ්‍ය සම්දර්ශන තියෙන එක වැඩක් නැහැ. තවමත් දැන් මේ ඇවිල්ලා මේ අනුර කුමාර දිසානායක ෆයිල් පෙරලනවා, වසන්ත සමරසිංහ ෆයිල් පෙන්නනවා. ඉතින් මේකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ.